ු සන්නායකයක දෙකළවර බැටරියකට හෝ විද්‍යුත්කෝෂයක දන්නහාරිනාග්‍ර දෙකට සම්බන්ධ කළ විට විද්‍යුද්ධාරා ගලායාමක් සිදුවනවා විද්‍යුද්ධාරාවක් ඇතිවීමට නම් ඉලෙක්්‍රෝන එත්තැනකින් තවත්තැනකට ගමන් කිරීම සිදුවිය යුතුයි ඉලෙක්ට්‍රෝන තැනකින් තවත්තනකට යන්න නම් ඒවා තල්ලු කරන්න ඕනේ. බැටරිය මගින් මෙමකාර්ය සිදු කරනවා. සන්නායකයක දෙකළවර විද්‍යත් ප්‍රභවයක දන්නහා රිනාග්‍ර දෙකට සම්බන්ධ කල විට සන්නායකේ තුළ සෑම ලක්ෂියකම විද්‍යත් විභාවයක් පවදිනවා. යම් ස්ථානයක, ඒකක ආරෝපනයක ගබඩාවී ඇති විද්‍යුත් විභවශක්තිය එම ස්ථානයේ විද්‍යුත් විභවය ලෙස හඳුන්වනවා. පීඩන අසමාන ජලට ඇංකි දෙකක් නලයකින් සම්බන්ධ කළ විට පීඩනය වැඩිතැන සිට අඩුතැනට ජලය ගලාගෙන යනවා. ඒ විදිටම, වැඩිවිද්‍යුත් විභාවයක ඇති ලක්ෂයේ සිට අඩුවිද්‍යුත් විභාවයක් ඇති ලක්ෂය දක්වා විද්‍යහුත්ධාරාව ගලායාම සිදුවනවා මෙවැනි ලක්ෂ දෙකක් අතර පවතින්න විද්‍යහුතු විභව අතර වෙනස එම ස්ථාන දෙකාතර විභවන්තරය ලෙස හඳුන්වනවා විභවන්තරය අර්ථදක්වන්නේ සන්නායකහෙහි එක්ලක්ෂයක සිට අනෙක් ලක්ෂය දක්වා ඒකිය ධනාරෝපනයක් ගමන් ගැනීමේදී විද්‍යුත් බලව මගින් කෙරෙන කාර්ය ලෙසයි. විභවන්තරය මනින ඒකකය වෝල්ට වනවා. පරිපත්තයක ලක්ෂ දෙක්කක් අතර විභවන්තරය වෝල්ට් වලින් මනින නිසා එ වෝල්ටියතාව ලෙස දහඳුන්වනවා. එක්ක ස්ථානයක සිට තවත් ස්ථානයක් දක්වා කූලෝම් එකකාරෝපන ප්‍රමාණයක් ගෙනයාම සඳහා කළ යුතුකාර්ය ප්‍රමාණය ජූල් එක නම් එම ස්ථාන දෙක අතර විභවන්තරය වෝල්ට් එකක් ලෙසා අර්ථදක්වනවා විභවන්තරය මැනීම සඳහා වෝල්් මීටරේ හෝ සංඛයංක මල්ටිමීටරය භාවිත කළ හැකි. වෝ මීටරයේ ධනාග්‍රයේ රතු පැහැයෙන්ද රිනාග්‍රය කළු පැහැයෙන්ද දක්වනම්. මෙය පරිපත්තයට සම්බන්ධ කිරීමේදී අග්‍රණවැරදිව සම්බන්ධ කළ යුතුයි. ඒ වගේම, උපකරණයක අග්‍රාතර විභවන්තරය මැනීම සඳහා වෝල් මීටරය උපකරණයට සමාන්තරගතව සම්බන්ධ කළ යුතුයි බැටරියක අග්‍රාතර විභවන්තරය වෝ එකයිදශම පහෝ දො හා වෝට් දෙකාදී ලෙස සඳහන් වෙනවා මෙම අගයන්වලින් කියන්නේ බැටරිය දන හා රිනාග්‍රාතර පවතින වෝල්ටීයතා වෙනස හෙවත් පීඩන වෙනසයි. ඒ කිය කියන්නේ බැටරියෙන් පිටතට ලබා දෙන්න උපරිම විද්‍යුත් පීඩන ප්‍රමාණයයි. බැටරියකා අග්‍රාත්තර වෝල්ටියතා වෙනසෝ් බින්දුව වූ විට බැටරිය සම්පූර්ණයෙන්ම බැහැපු. නැත්නම් විසරජනය වූ බැටරයක් ලෙස සලකනා. සමහර විද්‍යුත් උපකරන හා උපාංගවලත් වෝල්ටියත ආගයන් සඳහන් වනවා එයින් අදහස් වන්නේ එම උපකරණය නිසිපරිදි ක්‍රියාත්මගවීම සඳහා ලබාදියයුතු විද්‍යුත් පීඩන ප්‍රමාණය හා ට හොඳින් ක්‍රියාත්මගවීමට අවශ්‍යය අවම විද්‍යුත් පීඩන ප්‍රමාණය මෙම උපරිමාගේට වඩා වැඩිවිභවන්තරයක් ලබා දුන්නොත් උපකරණය හරහා වැඩිධාරාවක් ගලාගොස්, උපකරණයට හානි සිද්ධ වෙන්න පුළුවන්.